මතකයි කියන වැඩසටහනේ මුල් කියලා අපි ඔබ හමුවට ගෙනේ අපි අතර වෙන දෘෂ්ටකම සිනහලා ඔබ නළුවි ඒ වගේම ඔහු ගීත රචකෙක් දෙබස් හා තිර නාටක රචකෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියටත් අනුපම සේවාවක් සිංහල සිනමාවට කළ පුද්ගලෙක් ඔහු තමයි අපි හැමෝම දන්නා දුන්න පරිදි කේ හියුගෝ ප්‍රනාන් අපි හඳුනන අපි අමතන හැටියට හියුගෝ මාස්ටර් මොන රාජකුමාරයද මගේ දුවද මාන්තිතුමා විලු කරනවා මම උපන්නේ 1912 ජූලයි මාසේ 14 වෙනිදා බුරුලපිටියේ පල්ලිය මංගල්‍යදා ඒ මුනිවරයාගේ නම ඌගෝ ඒ නිසා මගේ අම්මලා තාත්තලා ඒ නම දැම්ම ඌගෝ කියලා. මගේ තාත්තගේ නම පේදුරු ප්‍රනාන්දු. එයාට ඉතින් පේදුරු බාසුන් නැහැ කියනවා. අම්මගේ නම එලිසබෙත්. පේදුරු බාසුන් නැහැ මේසන් කායින්ට උදව් වෙනවා රෙපෑර් වැඩ කරනවා වැනි දේවල් තමයි කළේ. අම්මා මෝලේ කොහේ දුවා. එහෙම හම්බ කරලා තමයි අපේ පවුල නඩත්තු වුණේ. පවුලේ උන්නේ මමයි නංගි අම්මයි තාත්තයි පමණයි. ඉතින් ඔහොම නඩත්තු වෙවි ඉන්නකොට මගේ තාත්තා වැටිලා අතකුයි කකුලකුයි දෙකම කැඩුනා. එතෙන්දී අපට ජීවත් වීමට ඉතාම කරදරදායක කාලයක් ඇති වුණා. මොකද ආදායම නැතිකම. අම්මා එක්ක මමත් යනවා සෙනසුරාදා කියලා ඉස්කෝලේ නැති දවස්වලට මෝලට. එවැනි දවස්වලට මට හම්බෙනා පොඩි පොඩි චාන්ස් වැඩ. එක දවසක් අර ලනුවවරණ කොළුව නැතුව මට රෝදේ කරකවන්න දුන්නා. මට ඉතින් ඒක හොඳ ලක්ෂණට කරකවන්න පුළුවන්. මං වෙනදා බලන් ඉඳලා පුරුද්දට. ඒ මිනිස්සු බොහොම සන්තෝෂෙලා හැන්දෑව මට 425ක් දුන්නා. 725න් ඒ සෙනසුරා දවසක්නේ පහුවදා ඉරිදා ලොකු මංගල්ලකයක් වගේ අපේ ගෙදර 725ට බඩු ගෙනල්ලා හොඳට කෑවා කිව්වා මම බැලුවා මේක නේ ජීවිතේ හොඳට කන්න බොන්න පුළුවන් මොනවා හරි 54ක් කොහොම හරි කොහෙනවනම් මට හිතුණා ආරක්ෂාවක් කරන්න ඕන ගෙනීමේ ඇති වැඩක් නැහැ ඇයි ඉස්කෝලේ යන්න ඇඳුන්නේ නැහැ ඒ වයිරිලා එනකොට කන්න නැහැ පොත්පත් හරියට නැහැ ඉතින් ගුරුනාන්සලාගෙනුත් බැලුම් ආන නමුත් මම ඉගෙනීමට දක්ෂයි නමුත් මට හිතුණා මේකම කරන්න ඕන කියලා අම්මට කිව්වා මට ඉස්කෝලේ යන්න බැහැ අස්වෙන්න ඕන කියලා කරදර කරපුවා අම්මා ඉස්කෝල් මහත්තයා වැඩි ගියාම එයා කිව්වා ඉතින් මම පොත්පත් අරන් දෙන්නම් කියලා පල්ලි ස්වාමී කිව්වා ඇඳුම් අරන් දෙන්නම් කියලා මොනවා හම්බුණත් කණ්ඩ නැහනේ ඒ නිසා මට ඉස්කෝලේ එපා වුණා 6-4 පාස් වුණා විතරයි මේ දළුපතේ අපි රෝමානු කතෝලික පිරිමි පාසලේ මම ඉගෙන ගත්තේ 6-4 පාස් වුණා පමණයි මම අස් වුණා අස් වෙලා ගියා එදායිට ආරක්ෂාවලට ඔය මෝලේ මට්ට සුද්ද මට්ටාලේ වැඩ කෙරුවා පෙට්ටි සුද්ද කෙරුවා කොහොඹත් ඇද්දා ඒවා කළා ඊට පස්සේ ඇවිල්ලා වැවසිර මෝලේ පෙට්ටි ගැහැව්වා ඊට පස්සේ තිරිකුණාමලේ කුකුලාව කියන ගමට ගිහිල්ලා දැල් ඇද්දා 6 මාසයක් එතනින් කුදිප්පාඩුවට ඇවිල්ලා කුදිප්පාඩුවේ දැල් ආරක්ෂාව කෙරුවා ඊට පස්සේ කුරුණෑගල ගියා ගාල් හිටවන්නට ඒකක්වත් මට යාදින ආරක්ෂාවක් බොහොම වේදනාත්මකයි එහෙම ඉන්නකොට ඉතින් අපේ අම්මලා තාත්තලා කල්පනා කරුවා මේ වෙලාවේ හැටියට මේ ළමයාගේ උගත්කමේ හැටියට ආරක්ෂාවකට හොඳ මේසන් වැඩ. ඒ නිසා මේසන් වැඩ උගන්නන්න බාස් කෙනෙකුට බාර දෙන්න ඕනේ කියලා මේසන් බාස් කෙනෙකුට බාර දුන්නා මේ ළමයාට පඩි ඕන නැහැ කරුණා කරලා වැඩ ටිකක් උගන්නන්නේ කියලා. ඉතින් මම ගියා. ගිහිල්ලා ඒ බාස් නැහැ මේ බිල්ඩින් කොන්ත්‍රාත් එකේ වෙච්චා තව බාස් නැහැ කෙනෙක් ගාවට ඕමම අවුරුදු 8ක් බත්තිව්වයි ගල්ලැද්දයි කොන්ක්‍රීට් අනුවයි හුණු වෙනුවයි ඒ කුලිය වැඩ ගත්ත නිසා කට අවුද්දක් තිස්සේම මට මේසන් වැඩි ගැන්නේ නැහැ ආ මාස්ටර් බැරි වෙලාවක්වත් මේසන් හඳ අතට දුන්නා නම් හියුගෝ ප්‍රනාන්දු කියන කලාකරුව අපිට අහිමි වෙනව නේද මගේ හිතේ මාස්ටර් මේ කඩුණු පොරොන්දුවට සම්බන්ධ වුණු ඒ කියන්නේ කඩුණු පොරොන්දුවෙන් දොරට වැඩිය ඒ වගේම තාමත් සිනමාවේ නියැලී ඉන්න නළුවා හියුගෝ මාස්ටර් නේද මාසට කියන්න පුළුවන් අපිට කොහොමද කඩුණ පොරොන්දුවට සම්බන්ධ වුනේ කියලා මට නළුකම් කරන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි ගීත ප්‍රබන්ධය සංගීතය මේවා ලියන්න ඕන එකක් පුළුවන්
ඒ කඩුණ පුරන්දුවට ගිහිල්ලා ඉඳිද්දී මේ මේ වාගේ අගෝස්තු මාසයේ මේ මඩුපල්ලිය මංගල්‍යේ දිනා 15 වෙනිදා ඒ හිට්ටිරාලගේ චරිතය නිරූපණය කරන්න ගිය කෙනා සෑම අගෝස්තුවටම මඩුපල්ලියට යනවා බාර දෙන්න මේ සැරෙත් එයා බාර දෙන්න එන්න ඕනයි කිව්වා මදුරේ ඉඳලා පස්සේ ඉතින් ඔක්කොම සලසලා එයා වෙව්වා පිටත් කෙරුවා ඇවිල්ලා මංගල්‍ය විරුණ ගාමම 1946 අගෝස්තු මාසේ රියල් ස්ටේක් එකක් පටන් ගත්තා මෙයාට ආපහු නැවතෙන්න විදියක් නැහැ දැන් අපි සෙට් එක ලෑස්ති මේ සීන් එක ගන්න හෙට්ටියෙක් නැහැ ඉතින් මට කිව්වා සිංහල කතා කරන්න පුළුවන් කෙනෙකුට උන්නේ මං අමතරව මං විතරයි ඉතින් මට කිව්වා ඒක කරන්නයි කියලා පස්සේ ඉතින් මම අකමැති කරන්න කෙනෙක් නැති නිසා මම කළා මගේ සල්ලි දෙන්න ගිහපන් නැත්නම් මම යන්නේම නේ පලා පල්ලා අර අසරණියගේ නෙත්වලින් වැගිරෙන කඳුළු දැස්වන විට උඹලාගේ සිත් අනුකම්පාවෙන් දෙදරා කුපුරා යන්නේ නැද්ද සැම්සන් තාත්තට බොහොම අමාරු අනන්ත පාරංජිනි යන්න මම ඉක්මනට එන්නම් මම නැවතත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතනින් පිටවි යන්න ඒ එදා මැරෙයිද මරුණාට කමක් නෑ මුදලාලි මාගේ ජාලි වලට ඔප්පු ඔප්පු මල්ලා මල්ලඟ ඉන්නවා එදා තමයි මට නළුවෙක් වීමේ පින පෑදුනේ. නැත්තම් මම රාම ගීත ප්‍රබන්ධකයෙක් සංගීතකාරයෙක් තමයි. ඔතනින් නළුවෙක් වුණා. අනිත් එක පස්සේ නළුවෙක් වෙන්නත් ඉඩ ලැබෙන්න තිබුණා. නමුත් ඒ පින ඉස්සෙස්සර වෙලාම ආපු චිත්‍රපටයේ නළුවෙක් වීමෙන් අදත් ජීවතුන් අතර ඉන්න එකම නාකි නළුවා වුණා මම. අපි දන්නවා මාස්ටර් තමයි සිංහල සිනමා ගීත රචනයේ ආරම්භකය. මාස්ටර් අපිට කියන්න පුළුවන්ද ඉස්සෙල්ලාම රචනා කරපු ගීතේ මොකක්ද කියලා? ඉස්සෙල්ලාම හැදුවෙත් මම ඉස්සෙල්ලාම කියලා වැඩි ජාමන්ට තින්දු. ඉස්සෙස්සර වෙලා උඹව මම දැක්ක දිනේ මයි ආදරේ බැඳුනේ. ඉස්සෙස්සර වෙලා උඹව මම දැක්ක දිනේ මයි ආදරේ බැඳුනේ. දැක්ක දිනේ මයි ආදරේ බැඳුනේ. උඹත් ආදරේද දැම්මම කියහන්. ඇයි මේ මාගේ කුළුප්පන් ලැජ්ජා නැද්ද මනප්පු අයියේ අන්නේ තින්දු. ඔබ තනු හිටන් මාගේ ඉතින් ඒක තමයි ඉස්සෙල්ලා හදාපු ගීතය එතකොට මාස්ටර් කඩුණු පොරොන්දුවට රචනා කරපු අනිත් ගීත මොනවද එතකොට ඒකේ කීපයක් ගීත ප්‍රබන්ධ කළා මට දැන් හරියට මතක නැහැ ආයකත් තමයි මේ කිත තරකිට මුඩ පැන නටන්ඩ හිතුනා නුඹව කරේ තියන් ලෝකේ වටේ දුවන්ඩ හිතුනා සක්කිත තරකිට මුඩ පැන නටන්ඩ හිතුනා නුඹව කරේ තියන් ලෝකේ වටේ දුවන්ඩ හිතුනා කතාව නම් දෝලාවෙන් යන්ද වෙන්නේ කකුල් දෙකෙන් කඩවුණු පොරොන්දු මුලින්ම තිරගත වීම පිළිබඳ මාසට මොනවද මතක තියෙන්නේ? කඩවුණු පොරොන්දු චිත්‍රපටිය ලංකාවට ආවයින් පස්සේ
ඉතින් අපිත් මගේ නෝනායි මමයි මේ පීට පීට කියලා මීග මුන්නායක ඇඩ් කරපු නළුවෙක් කියයි අපි කාර් එක කරන් ගියා. අපිට කාර් එක නවත්ත ගන්න ඉඩක් නැහැ. මසංගස් සංදියේ සිට නිව් ජෙට්ටි ස්ට්‍රීට් එකෙන් හරවලා සිනමා ඔෆිස් එක ඉස්සරහට ගිහිල්ලා අපේ කාර් එක නැවති පාර දෙපැත්තම කාර් ගහලා. එතරම් සෙනඟ. ඉතින් ඊටන් පයින් ඇවිල්ලා බලාපුවම ඉතින් අපි අර නළුව නිසා යන්න දුන්නා. පාරක් පාරක්වත් පේන්නේ නැහැ සෙනඟ. ඇතුළත් පිරිලා ඒ මිදුළු ලරම මොකක් වෙන්නේ සෙනඟ පිරිලා. මේක පුදුමාකාර ජනගහනයක්. මේ කඩුණ පොරුන්දු චිත්‍රපටිය නිකන් දිව්‍ය දීමනාවක් වගේ දිව්‍යමය වැඩක් වගේ මිනිස්සු පිළිගස්සේ. සෝනාරුනි පාත්‍රුනි.